මෙහෙමයි තියෙන්නේ මන්ද පෝෂණය කියන එක තියෙන නිර්ණායක ගණනාවක් තිබෙනවා. මන්ද පෝෂණය නෙමෙයි තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිතුමා ඒ සම්බන්ධව පෝෂණ වේදින් ලංකාවේ නැහැ. මන්ද පෝෂණ සෞඛ්‍ය අමාත්‍යවරයා කියන එහෙම දෙයක් නැහැ. ළමයි මන්ද පෝෂණය නෙමෙයි තියෙන්නේ ප්‍රශ්නේ ළමයි උදේට නිසියාකාර පෝෂණීය ආහාර වේලක් නැතුව තමයි ළමයි ස්කූල්ට යන්නේ. චූම්පාන් වාහනේ සද්දෙට තමයි අම්මා හැරෙන්නේ. ඒකෙන් ගාන පාළු පාන් ගෙඩිය අර ජෑම් පාස් කිරිය දාලා තමයි මේක දරුවා ස්කූල් කරන් යන්නේ. ඊට පස්සේ ස්කූල් එකෙන් පස්සේ කැන්ටිමෙත් තියෙනවා සමෝසා ඔඩ ඩෝනට් අනම්මනම් මේ දේවල් ඒවත් කාලා ඊට පස්සේ තමයි ළමයින්ට මන්ද පෝෂණය නෙමෙයි ඉන්නේ ළමයින්ට එනවා තනිකර අමුතු හොයාගම් ලෙඩක් බොනවන මොකද තනිකර 80%ක්ම තියෙන්නේ કૃතිම ආහාර. දැන් මේකත් ඒක දැන් මෙතුමල්ලා මේ ගහන බයිලා ජනාධිපතිතුමා කව මයිලෝ බොන්න එපා මෙහෙම කියලා. එතකොට මේ මොකද්ද මේ මයිලෝගේ අයියා මේ කිරි එක බිව්වා කියලා ළමේකට පෝෂණී තත්වයක් එනවා නම් ළමේකට කිරි දෙන වැඩ පිළිල හොඳයි. අපි ගාවතිනිය කිරි දෙන්න මොකද්ද කරන් තින්නේ? හැම පාසල්ල හැම එකම ආපන ශාලා තියෙනවා. මේ ආපන ශාලාවෙන් යන්න දුන්නා නම් මෙන්න මේ ළමයින්ට මේ කෝට ඉස්සර කිරි බනිසු දුන්නේ. වෙනද මහත්යෙක්දී කම්පැනි දුන්නේ නැහනේ. බිස්කට් දුන්නේ. කම්පැනි දුන්නේ නැහනේ. කම්පැනි බිස්කට් ගැත් දුන්නේ. ඒවා ලස්සන බෙදා දුන්නා. දැන් මොකද්ද මේ කරන්න දන්නේ? මේ ඇවිල කෙනෙම කම්පැනිත් එක්ක ඩීල් දේශ කිරි ගෝවියගෙන් කිරි ගන්නෙත් නැත්තා. කොහොමද අපි අහන්න මේ කම්පැනියට ගියන් පස්සේ කිරි ගෝවියට සල්ලි යන්නේ? මුන් තනිකර මේ පිටිකර අර බල්ක් ගැන දිය කරලා ගහන්නේ. ලංකාවේ මේ විදියට දෙන්න පුළුවන් නම් ලංකාවේ එහෙමනම් සියලු මිනිස්සුන්ගෙන් කිරි දවන්න ඕන මේ විදියට කිරි දෙන්න. ලංකාවේ හරක් නැහැ කියලා කිරි ගන්න. මේ බොරුව ජනාධිපතිතුමා වටේ ඉන්න හරක් ටික ජනාධිපතිවල හරකෙක් කරාට අපි හරක් නෙමෙයි. අපි අහනවා මේ කිරි දෙන්න මේ සමාගම් වලට ලංකාවේ කිරි ගොවියගෙන් කිරි ලීටර කීයක් ගන්නවද? රටට කියන්න. එතකොට ඌරු තෙල් ලැබුව පිටරටින් ගෙනෙන පිටිකිරි පොඩ්ඩක්වත් මේන කවලම් කරන්නේ නැද්ද? අපි අහන ප්‍රශ්න. එතකොට මේ කිරි පැකට් එක රජය ජනාධිපති ලේකම් කාර්යාල ජනාධිපතිවරයා කීයක් ගෙවනවද මේ එක කිරි පැකට් එකට? කිරි වලට විතරක් සමාගමට. සමාගමට ගෙවනකොට මේ හිස් පැකට් එකට ටෙට්‍රා සමාගමල ස්විස්සර්ලන්ට රුපියල් කීයක් ගෙවනවද මේ පැකට් එකට? අපි කියන්නේ මේවා මේ දෙන්න ඕනේ නැහැ. ළමයි තෝරගත්තේ පාසලේ ළමයි 500 නම් ඒ 500 කෝප 500ක් දුන්නා. ළමයි 500 දවසට යන කිරි බාමාන බැලු. බලලා කිරි පැකට් එකක් දුන්නා. දෙමාපියෙක් බාර දුන්නා මේක හදලා දෙන්න කියලා. දැන් මේ තියෙන කිරි මිලිලීටර 150යි. දරුවෙකුට කිරි ලීටරයක් හම්බෙන්න දින පහක් ඉස්කෝලේ යන්න ඕන කිරි ලීටරෙ බොන්න. මේ කියන්නේ කිරි කෝප්පයක් කියන එක දන්නේ නැහැ ජනාධිපතිතුමනේ. කිරි කෝප්පයක් කියන්නේ මිලිලීටර 240. අද අහගන්න අපෙන් මේ කම්පැනි කාර්යම කිරි කෝප්ප ගොඩ මේව නෙමෙයි කිරි කෝප්ප. අපි කියන්නේ ඒක. මේ බොරුවක් තනිකර මේ රටේ හෙන ගහන අපරාධ ජනාධිපති දිව්‍ය ලෝක ගියත් දානක දානවා බලේ අහිමි වෙච්චලාවට මේ කරපු කුප්ප වැඩේ මේ අයින්ද පොඩියයිද? අපි දැඩි ලෙස කියනවා. ඔය මේක අත ගහපු සියලුම අප්පෝ හැමිලා පිටපටි කියන කපන්න කීප කට්ටිය මේ උස්සවල ගිහිල්ලා වාඩිලා ඉන්න මහත්තරු සියලු දෙනා බලා ගන්න. අපි මේක අපි ගැන දන්න වෙති. අපි සියලු තානාපති කාර්යාල යුනිසෙෆ් එක්සත් ජාතික මහලේකම් කාර්යාල සියලු දේවල් දැනුම් දෙනවා. මේ දරුවන්ට කිරි කියලා දෙන්නේ මෙන්න මේවා. මේවනේ මේ කිරි. මේ ඇවිල්ලා ඌරු තෙල්ලේ කියලා කියපු පිටි කිරි තිය කළ දෙන එක ඊට අනරකද කැන්ටිමේ දුන්නා නම් මේ තේ හදන කියලා පස්සේ වරයිනේ.